ගාතකෙක් කියවසැනින් බොහෝ දෙනාගේ සිතේ මැවෙන්නේ ප්‍රසන්න නොවන රූපකායක් සහිත උසස් බුද්ධියක් නොමැති අයෙක්ව. කෙසේ නමුත් ඉතිහාසයේ පිරික්සීමේදී එය අසත්‍යයක් වුණු අවස්ථා බොහෝමයක් අපිට දකින්න ලැබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ එඩ්මන්ඩ් කෙම්පර් ඉතා ඉහළ බුද්ධිමට්ටමක් තිබූ තැනැත්තෙක්. ඉහළ අධ්‍යාපනයක් හදාරන්න ඔහුට අභිප්‍රායක් තිබුණත් ඒ සියල්ල පරයා නැගුණු ආශාවක් ඔහුට තිබුණා. ඒ මිනිසුන්ගේ ලේසොල්වා තෘප්තිමත් වීම. 1948 වසරේ දෙසැම්බර් මාසේ 18 වෙනිදා කැලිෆෝනියාවේදී එඩ්මන්ඩ් කෙම්පර් උපත ලබනවා. කුඩා කල සිටන්ම බුද්ධිමත් දරුවෙක්ගේ ලක්ෂණ මොහු ප්‍රකට කළා. පසුකාලීනව සොයාගත්තේ ඔහුගේ බුද්ධිමට්ටම ඒකක 145ක් හෙවත් සාමාන්‍ය මිනිසෙකුට වඩා බොහෝ ඉහළ අගයක් ගන්නා බව. බුද්ධිමට්ටම ගැන නිරන්තරයෙන් පැසසුම් ලැබුවත් කුඩා කල ඔහු නිතරම චෝදනා ලැබුවේ විවිධ අයට අඩන්තේට්ටම් කිරීමට පෙළඹීම නිසා. තම සහෝදරියගේ බෝනික්කන් ඉරාදමමින් පටන්ගත්තුමේ ප්‍රචණ්ඩත්වය බොහෝ දුර යාවි කියලා කිසිවෙක් සිතන්නට නැතු ඇති. කොහොම නමුත් ඉහළ බුද්ධිය සහ ප්‍රචණ්ඩත්වය එක්කාසු වෙලා ඔහු තුළ ඉතා දරුණු ඝාතකයෙක් නිර්මාණය වෙමින් තිබුණා. කෙම්පර්ගේ ප්‍රචණ්ඩත්වය වර්ධනය වෙන්න ඔහුගේ පවුලේ පසුබිමත් බලපෑවා. මොහුගේ පියා දෙවන ලෝක යුද සමයේ යුද වැදුණු හමුදා නිලධාරීවරයෙක්. ඔහු විවාහ වී සිටියේ කානෙල් එලිසබෙත් කෙම්පර් නම් තැනැත්තිය සමගින්. එඩ්මන්ඩ්ගේ මව වුණු කානෙල් දැඩි ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වී සිටි කාන්තාවක්. ඇය යම් මානසික ආබාධයකිනුත් පෙළුණු කෙනෙක් වුණා. ඒ නිසා මේ දෙන්න අතරේ නිතරම අඩදබර ගුටිබැට හුවමාරු වුණා. එඩ්මන්ඩ්ගේ පියා නිතරම පැවසූ දෙයක් වුණේ යුද පිටියේ ගත කළ කාලය සිය බිරිඳ සමග කල් ගෙවනවාට වඩා ආරක්ෂාකාරී වගේම සතුටුදායක බවයි. කානෙල් ඔහුට සිය පුතු නැලවීමට ඉඩ ලබා නොදුන්නේ එමගින් ඔහු සමරිසි අයෙක් වේ යයි පවසමින්. කුඩා කල ඉඳන්ම එඩ්මන්ඩ් නිරන්තරයෙන්ම කුමන හෝ කෙනෙක්ට අඩන්තෙට්ටම් සිද්ධ කරනවා. පාසල් යන්නට පෙර සිය සොයුරියගේ බෝනික්කන්ට පිහිපාර එල්ල කර එහි මධ්‍යයේ ඇතිදේ ඉවතට ගැනීමට ඔහු ප්‍රිය කළා. ඔහු දෙවන වසරේ ඉඳිද්දී පන්තිභාර ගුරුවරියට කැපෙන ආයුධයකින් අඩන්තෙට්ටම් සිදු කර තිබුණා. දසවනවිය ලබද්දී ඔහු සිය නිවසේ සිටි සුරතල් බලලා මරා දැමුවා. 13 වෙනි වියේදී තවත් සුරතල් සතෙකු ඝාතනය කළා. ඒ වගේම ඒ සත්වයා කැබලි කළ ඔහු එය සිය මවට හසුවන තුරුම ලාච්චුවක තබාගෙන සිටියා. එඩ්මන්ඩ්ට 15 වෙනි විය ලබද්දී ඔහුගේ පියා පවුල හැරදා නික්මෙනවා. නිවසේ ඉතිරි වෙලා හිටියේ එඩ්මන්ඩ්ුත් ඔහුගේ මව සහ සොහිරියන් දෙදෙනා පමණයි. එඩ්මන්ඩ්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම ඒ වෙද්දිත් වටහාගෙන සිටි මව සිය සොයුරියන් දෙදෙනා ඔහුත් සමග තැබීමට බිය වෙනවා. මේ වෙද්දිත් අඩි 6යි අඟල් 4ක් උස්ව ශක්තිමත් වැඩි සිටි ඔහු පාලනය කරන්න හැකියාවක් මවට නම් තිබුණේ නැහැ. ඇය නිතරම ඔහුට බැනවැදුනේ කිසිම දවසක කිසිවෙක් ඔහුට ආදරය නොකරනු ඇති බව පවසමින්. මේ කාලෙදිම නිවසෙන් පැනයන එඩ්මන්ඩ් සිය පියා සොයා යනවා. මේ වන විට නැවත විවාහ වී සිටි එඩ්මන්ඩ්ගේ පියා සහ මිත්තණිය ළඟ ඔහු නතර වෙනවා. කෙසේ නමුත් මේ වෙද්දිත් ඔහුගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් වල අඩුවක් නම් පෙන්눔 කරන්නේ නැහැ. එය උපරිමයටම පත් වූ දවසක ඔහු පිස්තෝලයක් ගෙන ඉන්සිය මිත්තණියගේ හිසට වෙඩි තබනවා. මෙම ඝාතනය තමන්ගේ පියා දැනගනී කියලා බිය වුණු ඔහු නිවසට එමින් සිටි පියාටත් වෙඩි තබා ඝාතනය කළා. ඉන් අනතුරුව මවට දුරකථන ඇමතුමක් ගන්න ඔහු මවගෙන් විමසා සිටියේ කුමක් කළ යුතුදැයි යන්න. අනතුරුව ඔහු ළඟම ඇති පොලිසියට බාර වුණා. පොලිසිය මගින් එඩ්මන්ඩ්ව මානසික ප්‍රතිකාර සඳහා යොමු කරනවා. එහිදී ඔහුගේ බුද්ධිමට්ටම පරීක්ෂා කිරීම සිදු වෙනවා. ඔහු ඉතා බුද්ධිමත් අයෙක් බව තහවුරු වෙන්නේ මගින්. ඔහුගේ 21 වෙනි උපන්දිනයේ දවසේ ඔහු නිදහස ලබන අතර එවෙද්දී ඔහු අඩි 6යි අඟල් 9ක් උස්ව සිටියා. ඔහු සිය මවත් සමග යලිත් ජීවත් වීම ආරම්භ කළා. නමුත් කෙටි කලකින් එඩ්මන්ඩ් තනිව ජීවත් වීම ආරම්භ කළා. එහිදී ඔහු උතුරු කැලිෆෝනියාවේ ස්ථාන කිහිපයකම ජීවත් වෙනවා. මේ කාලයේදී මෙතෙක් කල සිතේ සංගවාගෙන සිටි ආශාවන් මුදුන් පමුණවා ගන්න ඔහු කටයුතු කළා. ඒ ඝාතන සිදු කිරීම තරුණියන් හට ප්‍රවාහන පහසුකම් සපයන මුවාවෙන් ඔවුන්ව පැහැරගෙන විත් ඝාතනය කොට මලසිරුරු සමග ලිංගිකව එක්වීම ඔහුට තෘප්තියක් ගෙනාවා. අනතුරුව ඔහු එම සිරුරු කැබලි වලට වෙන් කළා. එඩ්මන්ඩ්ට මුලින්ම ගොදුරු වෙන්නේ මේරි ඇන් පෙස්කා ඇනිටා ලුවේසා යන දෙදෙනා. මොවුන් දෙදෙනාව පැහැරගෙන ඔහු මුලින්ම උත්සාහ කරේ ඔවුන්ව දූෂණය කරන්නට පමණයි.
නමුත් පොරබැදීමත් සිදුව නිසා අවසානයේ ඔවුන්ට පිහියෙන් ඇන ගෙල සිරකර ඝාතනය කරන්න සිදුනා. සිය නවාතන අසල වන ලැහැබක සිදුවීමේ සිද්ධියෙන් අනතුරුව ඔහු මෙම සිරුරු සිය නිවසට ගෙනවිත් ලිංගිකව එක්වීම සහ කැබලි කිරීම සිදු කළා. අනතුරුව මේ කොටස් අසල වූ කඳු ගැටයකින් පහළට විසි කරනවා. මේ ආකාරයටම 15 වියති අකියෝ කූනම් කොරියානු ජාතික තරුණියක්ද ඔහු විසින් ඝාතනය කරනු ලැබුවා. 1973 වෙද්දී මොහු මූල්‍යමය අතින් අසීරු තත්ත්වයකට පත්ව සිටියා. මේ නිසා ඔහු සිය මව සමග නැවත ජීවත් වෙන්න පටන් ගත්තා. මෙහිදීත් ඔහු සිය ඝාතන යහමින් සිදු කළ අතර ඉන් සමහරකගේ හිස කඳින් වෙන්කර සිය මවගේ ගෙවත්තේ මිහිදන් කර තිබුණා. 1973 වසරේ අප්‍රේල් මාසේ 20 වෙනිදා ඔහු සිය අවසන් ඝාතන දිත්වය සිදු කරනවා. මින් මුලින්ම සිදු කළ ඝාතනයේ ලෙස ඔහු සිය මවට මිටියකින් පහර දෙන්නේ හිස් කබල කුඩු වෙන පරිද්දෙන්. අනතුරුව ඔහු එම සිරුර කැබලි කොට හිසෙහි කොටස් කීතු කර දමනවා. අනතුරුව මවගේ දිව කපා එය කුණුගඩකට විසි කළා. ඉන්පසු ඇගේ හොඳම මිතුරියව නිවසට ගෙන්වාගෙන ඔහු ඇයවද ඝාතනය කළා. ඉන්පසු පොලිසියට ඇමතුමක් ගන්නා ඔහු තමන් සිය මව සහ ඇගේ මිතුරියවත් ඝාතනය කළ බව පවසා සිටියා. ඒ අනුව එඩ්මන් නැවතත් පොලිස් අත්අඩංගුවට පත්වෙනවා. එහිදී ඔහුට විරුද්ධව ඝාතන 8ක් සඳහා චෝදනා ගොනු කෙරුණා. නඩු විභාගයේ සිදුවන කාලය අතරතුර ඔහු දෙවරක් සියදිවි නසා ගන්න උත්සාහ කළත් කෙසේ හෝ මරණ දඬුවමින් ගැලවෙන්නත් මොහු සමත් වෙනවා. කොහොම වුණත් චෝදනා සියල්ලටම වරදකර වූ ඔහු ජීවිතාන්තය දක්වා සිපිරිගෙට නියම වුණා. සිරගෙට නියම වූ පසු ඔහු සිය බුද්ධිය උපයෝගී කොටගෙන එහි ඉතා ආදර්ශමත් ජීවිතයක් ගත කරන බව තමයි සඳහන් වෙන්නේ. හැමදාම අපිදාන මේ වගේ අලුත් වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා අපේ channel එක subscribe කරන්න.